ගත්කතුවරේ මාධ්‍ය වේගයේ නමක් කියන්නේ වසාන්ත ජයවේ. එනකොට මට හැදුනා මේ අලුත් ස්නායු වලට රෝගයක්. ඒක පැපෝල් රෝගියම තමයි ස්නායු වලට හැදුනේ. ඒ මුලින්ම පැපෝල් රෝගය හැදිලා තියුනේ 1963. ඒ වෛරස්යක් රැඟවිලා තිබිලා මේ ගමන් කරා. එතකොට මේ වෛද්‍යවරුන් කිව්වා, ඉංග්‍රීසි වෛද්‍යවරුන් කිව්වා මේක ඔබ වාසනාවන්තයෙක්. මේක පපුවට ගියා නම්, වෙනහළු වලට ගියා නම් මරණය කියද. මෙතනින් ගමන් කළ තියෙනවායි කිව්වා කාලයක් යනකොට ඉබේම සුව වෙන්නත් පුළුවන් කිව්වා. බොහෝ දෙනෙකු මට කිව්වා මේ භාවනා කරන්න කියලා. හොඳ දන්න කෙනෙකු මේ උපදෙස් අනුව භාවනාවේ දෙන්නේ කියලා. ඉතින් ඒක තාම කරන්න බැරි වුණා. ඒ මොකද මේ ආමට ගියට මෛත්‍රී භාවනාව වගේ කරන්න බැහැ. වම් කිසි භාවනා ක්‍රම දන්න කෙනෙකුගෙන් තමයි. එහෙත් මේ බෙහෙත් ගැනීම නිසා හෝමියපති වෛද්‍ය ක්‍රමයට හවුල් වීම නිසා, සම්බන්ධ වීම නිසා, මෙතුමියගෙන් මේ බෙහෙත් ගැනීම නිසා මගේ රෝගය සුව වුණා. මට තියෙන එකම මා රෝපත්පොත් ලිවීමේදී ස්මරණ ශක්තිය දැන් දුර්වල තියෙනවා. විශේෂයෙන්ම මා නම් තියෙන කෙනෙකු හොද නාම නිමිත්ත කෙරේ. ඒ සම්පූර්ණයෙන්ම සංඥානාම මට අමතක වෙලා. දැන් සමහරලාට දැනට බියක් ඇති වෙලා තියෙන ස්වභාවය වෙලා මේව අමතක වේවි කියලා. ඉතින් ඒ විදිහට සත්‍යය තියෙන මට ඕනි වෙලා තියෙන ස්මරණ ශක්තිය. දැන් කොච්චර කල් බෙහෙත් ගත්තද ඒවත් කියන්නද මේ ඕකද මේ සතියයි ගත්තේ මට විශාල සුවයක් තියෙනවා. මාතර කෙනෙකු ඇසෙන් ඇවිල මේ මහත්මිය හොඳේ පියායටම් මාඳුරනෝ මම ආඳුරනෝ ඒ පවුල් සමාජය ගැන හොඳින් දන්න මේ නමස් තියාගෙන මේ කටයුතු කරන එතකොට හෝමියෝපති වෛද්‍ය ක්‍රමය පිළිබඳව සාල අවබෝධයක් මට ඇති වුණා. එතකොට මා මෙහෙටත් පින් දෙමින් මේ මා පොතක් මේ අවස්ථාව පිළිගන්නවා. පොතක් මාලියක කවි බැලියාගේ කියන පොත ටැග්ග්ක් වශයෙන් තිනිනයක් වශයෙන් පිළිගන්නනෝ මම එතනකින් ඉල්ලනෝ මේව සමහර අය සංගවන ජනාධිපති තුමාණන්ගෙන් මට සම්මානයක් ලැබුණා. එතකොට මේ පොතේ තියෙන්නේ අපේ දේශපාලන ඉතිහාසය, සමාජ ඉතිහාසය. එතකොට එතුමියගෙන් මා ඉල්ලා සිටින මේ පොත කියවල එතුමා එතුමියගේ හැඟීම් පුවත්පතකට හෝ දෙන්න පුළුවන් නම් දෙන්න. මා ඒ පස්සෙන් ඉල්ලා කියන කෙනෙකු නෙවෙයි. කවි බලියාගේ කියන්නේ කුමාදුම දර්ශනවාදී කුමා. ඒ කුමාදුමේ දර්ශනයේ ඉතාම හොඳ දර්ශනයක්. ඒක මොකද වෙලා තියෙන්නේ කුලවාදයට යටගල්ලා ඒක මතුවෙන්න දෙන්නේ නැහැ. බෞද්ධ දර්ශනය අනුව තමයි මේ මානුම දේශපාලන දර්ශනය හැදලා තියෙන්නේ. ඒක රටට යන්න දෙන්නේ නැහැ. දැන් මම වර්තමාන ජනාධිපතිතුමාට මේ සම්බන්ධව ලියන්න බලාපොරොත්තු වෙනවා. මේක මේ කුලවාදයකට යට කරලා තියෙන්නේ. මේ දර්ශනය බෞද්ධ දර්ශනය අනුව ලියවිච්ච පොතක්. ගොඩක් සතුටයි පොතක් පිළිගන්න එකට ඔබතුමා. ඒක ඒ පොත පිළිගන්නකොට 4 රුපියක් ගන්න පුළුවන් නම් ගන්න. හරි, බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. බොහොම සන්තෝෂයි. ඔබතුමාගේ මේ පොත ඉතාම ජනප්‍රිය වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් දැන් අපි දැන් වාඩි වෙන්නකෝ. අපි කතා කරමු තව චුට්ටක් හෝමියපති වෛද්‍ය ක්‍රම ගැන. මේ තව බෙහෙත් තියෙනවනේ. තව බෙහෙත් තියෙනවා. ඒ ටික ඉවරනාම දැන් ওই මනසේ අමතක වෙන ගතිත් හොඳ වෙලා යනවා. Tamanṭa peenawane muna hita wenasilla ne enakota kohomada tibuna neida? Kiyanna balana mahathayage wenasa. Dan ada wenakota tam hama tissima wage mara manasikawa wetina hitiye me sanipa wen ekak naha sanipa wen ekak naha kiyana mata. Me yampata hambeen labunu arakiyak kanna me aawa. E bihith api aragena giya. Dan bohoma durata suwe labala tiyena. Thawa bihith ithuru wela tiyena. Ikmane suwe labeyi kiyana api thawa dusak bana puluwan. Mahathaya ganath kiyana honda helihik ne neida? Honda singhalaya pilibanda honda avabodayak kiyana. කෙනෙකු මේ ඒ වගේ ඇත් එක්ක සම්බන්ධතා පවත්වන ඉතින් මටත් හරි සන්තෝෂයි. මේ වගේ උදත් මහත්මයෙක් අපේ හෙළයෙක්
ඒ ඒ මහත්මයෙකුට සුවපත් වෙලා එතුමාගේ කටින් මේ වගේ දෙයක් කියව බොහොම වටිනවා. ඒකයි ඉතින් මම බොහොම ආදරෙන් බේත් කරේ. ඉතින් සම්පූර්ණ සුවපත්ින් මේ බේත් ටික ඉවරනකොට ඉවරයි. සති තුනක් විතර යනකොට මගේ කල්පනා ඇහේ ඒ ෆ්ලූ එක ගැන හිතලා මම මගේ සතුනික වලට තමයි මම නැවත මෙහාට ඇවිල්ලා මේ බේත් ගන්න බලාපොරොත්තු වෙනවා. මම බලාපොරොත්තු වෙනවා ඒ වගේම පුළුවන් ඉක්මනින් මගේ ෆ්ලූ ලැබෙන්නේ. බොහොම හොඳයි බොහොම හොඳයි සුවපත්ලා කරනවා මේ ආදරෙන් බේත් දෙනවා. මේ ස්තුතිවන්ත වෙනවා අපේ බෙද ඉක්මනින් සනීප කරගන්නත් මේ අපි දැන් වයසට පරක් අවුරුදු 74 79 අපි දෙන්නට තව ටික කලක් නිරෝගීව ජීවත් වෙනවා. තව ගොඩක් කලක් ඉන්න පුළුවන් මේ හොම පිළිගත්තා. මේ නිරෝගීව ජීවත් වෙන්න ලැබීමේ මේ බෙහෙත් පාවිච්චි කරලා 100 වෙනකන් ඉන්න පුළුවන් හරිද? ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මහත්මයාට සීසයත් ලැබේවා. මේ මහත්මියගේ කටයුතු සියල්ලම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.